आयोवन सुबह उदय सनक कालीन प्रवृत्ति वार्ता करने अंक एक समट कालीन सत्य हरियत मुकेन सियत उदय सन पुआत्विकाशयाई में मम लक्षिका प्रणांदो प्रतिमेन सिरस्थल गोटा गोगामट गिन्नी तियपु रट लेविलक्कल महिंद राजपक्ष ऐतुलु मेरेइन वहा अतनंगुट गन्न अद टेलीवेकिय हमुदा पालनेकट मग पैदीमट अवश्य पसुबिम सकसन्न एपा हिटपु जनपति चंद्रिका इल्लाई प्रचंड वेन्न एपा संसुन वेन्न तरुणेंट सह जनतावट पहर दुन राजपक्ष आंडुवे किसिवेकुट गैलवीमक नैह विपक्ष नायक सजित कियाई देन टेलीविजन टेलीवेकिय टेलीविजन टेलीवेकिय पर्सी महेंद्र गिये हनुमा वागे पर्सी महेंद्र गिये कोरहत बिंदगेन कोरहा बिंदिन्नट पर्सी महेंद्र हरि दाक्षाय युद्धे दिनपु तमुनगेम हमुदापति सरत फोन्सेकाट जंपरे अंदला युद्धे दिनपु गौरवे कोरहा बिंदला दैम्मा मैत्रियेक्क एकतु वेला दिन 50 आंडुवे अगमतिकम गत्ते व्यवस्थाव कियन कोरहा बिंदला अंतिमट नीतिय उत्तरीतर वुन निसा एदा रट बेरुणा दैन ईये पर्सी महेंद्र हनुमगे तत्त्वयट පත්තුනා රටක ගිනි නිවනුව වෙනුවට රටම ගිනි තියලා යන්න ගියා ගියා නෙමේ යව්වා හැබැයි ඔය ගියාට බලතණ්හාව නිසා ආයේ එන්න පුළුවන් පර්සි මහේන්ද්‍රට බලේ නැතුව ජීවත් වෙන්න බෑ ඒක හරියට මාළුවට ජලේ නැතුව ජීවත් වෙන්න බෑ වගේ මේ හනුමා රටම ගිනි තිබ්බට ආදරණීය තරුණ තරුණියනි අපි නිවෙමු අපි නිවමු මේ ගිනි ගන්නේ පර්සි මහේන්ද්‍රලාගේ හෝ නන්දසේන රාජපක්ෂලාගේ ධනය නෙවෙයි. ඒ අය සොරාගත් ධනයක් වේ නම් ඒ ධනය මේ වෙලාවේ ඒ ඩොලර් කුට්ටි පිටින් ඇත්තේ උගන්ඩාවේ එහෙමත් නැත්නම් ශීෂෙල් වල විය යුතුයි. ගිනි ගන්න ධනය යලි මුදල් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා ගිනි තැබීමෙන් වලකින්නම අවශ්‍යයි. නමුත් සටන අතහරින්නේ නැතුව දිනමු. ඇත්තටම ඊයේ මොකද කළේ කියලා නිවැරදිව අධ්‍යයනය කරලා බලමු. ඊයේ උදේ සිටම කිව්වේ මම ඉල්ලාස් වෙනවා කියලයි. ඊට පෙර දින අටමස්ථානත් වැඳ පුදා ගත්තා. අටමස්ථාන වැඳ පුදා ගන්න ගිය අගමැතිවරයෙකුට හූ කිව්ව පළමු අවස්ථාව. ඒ හූ කිව්ව ජනතාව කිව්වේ යන්න කියලා. මේ යන්න කියන්නේ අයියටයි මල්ලිටයි දෙන්නටම හොඳේ. නන්දසේන ජනපති හා ගෙදර ගිය අගමැති පර්සි මහේන්ද්‍ර රයිගමියයි ගම්පලයයි වගේ ජාඩියට මූඩිය වගේ ඒකයි මේ දෙන්නටම යන්න කියන්නේ. කොහොම නමුත් පර්සි මහේන්ද්‍රට බලේ නැතුව ඉන්න බෑ. ඒ වගේමයි ඔහු වටා ඉන්න ජොනි බට්ටෝ ටිකටත් පර්සි මහේන්ද්‍රව ඕනේ. යනවා වගේ පෙන්නලා යන්නේ නැතිව ඉන්න දහං ගැටයක් ගැහුවා. රට වටෙම්ම චන්ඩින් එක්ක අහිංසක මිනිස්සු වත් ගෙනාවා සමහරු ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා කියලා කළ තර්ජනය නිසායි බරපතලම ප්‍රශ්නේ සිරකරුවන් පිරිසක්ද රැගෙන ආ බවට වාර්තාවන තොරතුරුයි බන්ධනාගාරයකින් සිරකරුවන් රැගෙන ආවේ කෙසේද ඒ කොහෙන්ද ඊට අවසර දුන්නේ කවුද කියලා වහා සොයා බැලිය යුතුව තිබෙනවා අදහල නිලධාරීන්ව වහා අත්අඩංගුවට ගත යුතුයි දැන් අර්ලියගහ දන්සැලට පිටපලාත් වලින් පෞද්ගලික බස් රථවලින් 3000ක් 5000ක් අතර පිරිසක් ගෙන්න ගත්තා මේ ගෙන්න ගත්ත අය අතර වැඩි පිරිසක් කුරුණෑගල පැත්තෙන් ආවා කියලා තමයි වාර්තා වුණේ අර්ලියගහ දන්සැලට එනකොට නම් අතේ පොලු මුගුරු තිබුණේ නැහැ ආවට පස්සේ තමයි වැඩේ වැරදුනේ කවුරු හරි ගණන් හදාගන්න බැරි කෙනෙක් කිව්වා 69 ලක්ෂේම ඇවිත් කියලා ඉල්ලා අස්වීම පැත්තක තියලා මහරජාණන් මෙහෙම ඇහුවා දැන් ඔබෙන් අහනවා අපි දැන් මොකද කරන්න කියලා ඒ කියන්නේ මම ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ ඔබ දන්නවා දේශපාලනේ මම හැමදාම හිටියේ රටේ පැත්තේ මේ අර්ලියගහ දන්සල වර්ග අඩි 5000ක් කියලා හිතමු එක වර්ග අඩියට එකා ගානේ දැම්මත් 5000යි දාන්න පුළුවන් මම යන්නේ නැහැ මම ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම
තුන්වෙනුවත් මව්බිම කියලා පප්පුවට ගහගෙන කැමර දෙන්න පටන් ගත්තා. මම හැමදාමත් කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියලා. මීට සතියකට පෙර ටෙලිවැකියෙන් අප කිව්වා පපුවට ගහගත්ත පමණින් පළමුව දෙවනුව තුන්වෙනුව මව්බිම කියූ පමණින් මේ උපන් බිමේ ගැලුම්කාරින් නෙවෙයි කියලා. මේ අය කම්බ හොරු කියලා. ඒක පිළිගන්නේ නැති පර්සි මහේන්ද්‍රන්ගේ ප්‍රාදේශීය චග්ගෝලීන් අර්ලිය ගහ දන්සලට එක්ුණේ ගෝටාගම සහ මයිනාගෝගම සමතලා කරන්න හිතාගෙනමයි. දන්සලෙන් තමයි පොලු ලැබුණේ. පොලු අරගෙන එළියට ආපු මැරේන් ආවේ දෙකට බෙදලා. එක කණ්ඩායමක් මයිනාගෝගමට ගියා. අනිත් කණ්ඩායම ගෝටාගෝගමට ගියා. හට් කඩලා ගිනි තිබ්බා. ගෝටාගෝගමේ තිබුණු පුස්තකාලේ ඉඳලා ගිනි තිබ්බා. ඒ වෙලාවේ වැඩි පිරිසක් ගෝටාගෝගමේ හිටියේ නැහැ. පොත් කියවපු නැති උන් පොත්වලට ගිනි තිබ්බා. මෙතන උද්ඝෝෂණේ හරි සුන්දර එකක් වුණා. සටන් පාඨ ගීත විරෝධාකල්ප ගීත නාට්‍ය නැටුම් බලිතොවිල් මීට පෙර දැකපු නැති සුන්දර උද්ඝෝෂණයකින් පිරුණු තැනක්. සිංහල මුස්ලිම් දෙමළ මිනිසුන් අත්වැල් බැඳගත් උද්ඝෝෂණයක්. කතෝලික බෞද්ධ හින්දු අත්වැල් බැඳුණු හිත් බැඳුණු උද්ඝෝෂණයක්. ඇති හැකි මිනිසුන් සේම නැති බැරි මිනිසුනුත් පාන් කාල දෙකට පළලා සීනි සම්බෝල ටිකක් දාගෙන ඇවිත් බෙදලා දුන්න තැනක්. විශේෂයෙන් ගෝටාගෝ ගමට හැමදාම රාත්‍රියට විශාල පිරිසක් එක්ුණා. Taman මුහුණ දෙන ආර්ථික පීඩනයේ මුදා හැරියේ ගෝටාගෝ ගමේදී. ඒ විරෝධාකල්ප ගීතයකට අත්වැල් අල්ලමිනුයි. මේ විදිහේ අරගලයක් අපේ ඉතිහාසයේ තිබුණෙම නැහැ. තෙල් නැති විදුලිය නැති කන්න නැති ගෑස් නැති බෙහෙත් නැති පීඩනය ජනතාව ගාලු මෝදරදි මුදා හැරියේ ගීතෙන් නාට්‍යෙන්. නමුත් පර්සි මහේන්ද්‍ර ඇතුළු මැර පිරිස ඊට මුදා හැරියේ පොළු මුගුරුගත් විරෝධයයි. අවසානයේදී රටම ලේවිලක් වුණා. අප මේ තරුණ අරගලය දුටුවේ තුන්වන විප්ලවය ලෙසයි. එය ආයුධ නැති ප්‍රචණ්ඩත්වේ නැති සුන්දර උද්ඝෝෂණයක් අරගලයක් ලෙසයි ගෝටා ගෝගම ජාත්‍යන්තරය තුළ පවා ප්‍රචාරය වුණේ. නිරායුධ පාට පක්ෂ නැති මේ අපූරු විප්ලවය ගිනිබත් කිරීම තුළ රටම ගිනිබත් වුණා. මේ විප්ලවයේ මූලික අරමුණ වුණේ අගමැතිටත් ජනපතිටත් යන්න කියපු එක. ඒ නිසායි අප නිරන්තරයෙන්ම කිව්වේ නන්දසේනත් ෆේල්, මහින්ද කොහොමත් ෆේල් කියලා. දැන් ඇති ඔයාලා මේ හඬට කන් දීලා යන්න කියලා අප නිරන්තරයෙන් මතක් කළා. රට අරාජික වෙනවා කිව්ව උන්දලට අප කිව්වේ මීට වඩා අරාජික වෙන්න තැනක් නැහැ, දැන් යන්න කියලා. අප දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් යන්න කියන වචනවල තේරුමත් දවසක් කියලා දුන්නා. මහ බෞද්ධ නායකයා කියලා පපුවේ පච්ච කොටාගෙන හිටපු පර්සිට කිව්වා ඔයා බෞද්ධ නායකයෙකු නෙවෙයි කියලා. මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකින් කිව්වේ දෙන්නටම යන්න කියලා. සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. අන්තිමට අපට බුදුබණ පවා මතක් කරන්න වුණා. අත්හැරීම ගැන කෝ ඇහුවද? ඒත් නැහැ. තණ්හාය ජායති සෝකෝ කියලා ටෙලිවැකියෙකුත් ලිව්වා. පව් ඇහුනේ නැහැ. අන්තිමට පර්සි හනුමා ලෙස රටම ගිනි තියලයි යන්න ගියේ. රාජපක්ෂ පවුලේ උපදින්නට ඉන්න අයගේ අනාගතයටත් ගිනි තියලයි ගියේ. එහෙම තමන්ගේ මුණුපුරු මිනිබිරියන්ගේ අනාගතයටත් ගිනි තියපු එකම සීයා ලෙස පර්සි මහේන්ද්‍ර ඔයාව ඉතිහාසගත වෙනවා. දැන් ආපහු යමු මයිනාගෝ ගමටයි ගෝටාගෝ ගමටයි. නිරායුධ කොල්ල කෙල්ලන්ව බිම දාගෙන පොලු වලින් ගැහුවේ මේ පර්සිගේ බත් බැලේන් ටික. පොලිසිය සමහරුන් බේරගන්න හැදුවා. උන්ගේ හිත් කතා කරන්න පටන් අරන්. මේ ව්‍යසනයට ඉඩ දීපු කොළඹ පොලිස් ලොක්කා ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ ගින්න පත්තු කළ පර්සි මහේන්ද්‍රන්ව එමත් නැත්නම් හිටපු අගමැති මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්නවා වගේම මේ පොලිස් ලොක්කන්වත් අත්අඩංගුවට ගන්න අත්‍යවශ්‍යයි. ඔය පොලිස් ලොක්කන්ගේ නම්ගම් වාසගම් එකම ඉතාම ආසන්නේදී අප හෙලි කරන්නම්. වීසා දෙන්න එපා කියලා ජාත්‍යන්තරයට කියන්නම්. උන්ගේ දරුවන්ටවත් වීසා දෙන්න එපා කියලා අපට පිටරටවල් වලට කියන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ හමුදාවේ කොල්ල කෙල්ල ටික ශික්ෂණයක් ඇතුව හැසිරෙනවා. හමුදාපති ශවේන්ද්‍රට මතක් කරන්නේ යුද්ධෙදී ඔබ දිනාගත් ගෞරවය නැති කරගන්න එපා. මේ රාජපක්ෂ පවුල කියන්නේ මේ රාජ්‍ය නෙමෙයි. මේ රාජපක්ෂ පවුලේ 7-8 දෙනා කියන්නේ මේ රට නෙමෙයි. රාජපක්ෂ පවුල කියන්නේ උපරිමයෙන් 3 දෙනා
දිනක් 4 දිනක් එහෙමත් නැත්නම් 6ක් 7ක් නමුත් මේ රාජ්‍ය ඇතුලේ 2 කෝටි 20 ලක්ෂයක් ජීවත් වෙනවා ඒ 2 කෝටි 20 ලක්ෂය ඇතුලේ ඔබේ හමුදා සෙබළුන්ගේ දරුපවුල් දෙමව්පියන් ජීවත් වෙනවා ඒ නිසා ඒ අයගේ ගෞරවය ඔබ රැකගත යුතුමයි මේ ටික මොනවා කළත් අන්තිමට උගන්ඩාවට හරි ශීෂෙල් වලට හරි පැනලා යාවි පිලිපීනේ මාකෝස් ගියත් එහෙම තමයි ඒ නිසා වැරදි අනට උණ්ඩේ පත්තු කරන්න එපා කියලා අප ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේමයි මේ තරුණ අර්ගලයේ නිරත ඔබට අප නැවත නැවතත් මතක් කරන්නේ මේ ගිනි තබන්නේ ඔවුන්ගේ ධනය නොවන බවයි බැලූ බැල්මට කෝපය සාධාරණයි වෛරය සාධාරණයි ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ නමුත් මේ નિરાයුද නිසල නිස්කලංක අර්ගලය උණ්ඩේ දක්වා ගෙන ඒමේ බරපතල අවශ්‍යතාවක් මේ කණ්ඩායමට තිබුණා කියලා අප නිරන්තරයෙන්ම ඔබට මතක් කළා මතක ඇති කෙසේ හෝ අවසානයේ ගින්න පත්තු කරන්නට පර්සි මහේන්ද්‍රට හැකි වුණා නමුත් මේ ගින්න තව තවත් ඇවලුනොත් මේ රටේ ඉතුරු ටිකක් දැවිලා අළු වෙලා යාවි ඒ නිසා ආදරණීය තරුණ තරුණියනි අපි ගින්න නිවමු නීතිය ඇතුලේ මේ උන්දලට දඬුවම් හොයමු පළවෙනි වතාවට මේ රටේ ඉතිහාසයේ අලුතින් නීති පොත ලියමු ලියලා මේ සියලු දෙනාටම කූරු ගණන් කරන්න උළු ගණන් කරන්න මග පාදලා දෙමු කියලා මේ වෙලාවේ ඔබට ඉතාම ආදරයෙන් මතක් කරනවා මේ තරුණ අර්ගලයේ ශිෂ්ට සම්පන්නයි කවුද නෑ කියන්නේ තමන්ගේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට බිම දාගෙන නෙලපු බිම දාගෙන ගහපු සත්තු වගේ මේ මිනිස්සුන්ව මේ කොල්ලෝ කෙල්ලෝ අතටපත් වුණා නමුත් බලන්න කොහමද සලකපු විදිහ කියලා මේ දරුවන්ට අධ්‍යාපනය දීපු ගුරුවරියක් මේ ගුරුවරියගේ ඉතිහාසයේ තියෙනවා වයඹදී දේශපාලන මැතිවරණයකදී කාන්තාවක් නිර්වත් කරපු ඉතිහාසයක් නමුත් කොල්ලෝ කෙල්ලෝ අඩුම ගානේ අතක් උස්සන්නවත් දුන්නේ නැහැ අවසානයේ කියන්න සිද්ධ වුණා ගෝටා ගෝ හෝම් කියලා ඒක මරු ඒ තමයි කළ යුතු එකම දේ මේ තවත් ඒ ජාතියෙම පුද්ගලෙ මේ බලන්නකෝ මේ මහින්ද කහඳගම පොළු අරගෙන තරණ කොල්ලු කෙල්ලන්ට නෙළුවේ ගැහුවේ නමුත් බලන්න අන්තිමට මලුත් පිපෙන විදිහට තමයි මේ තරුණ પરම්පරාව ආදරයෙන් සැලකුවේ එනිසා මතක තියාගන්න මේ අහිංසක තරණ කොල්ලු කෙල්ලන්ව තවත් කුලප්පු කරන්න එපා අපි මේ රටේ පොලිසියේ ආදරණීය තරණ තරුණියන්ගෙන් ත්‍රිවිධ හමුදාවේ කොල්ලු කෙල්ලන්ගෙන් බොහොම ආදරයෙන් ඉල්ලනවා ඔය උණ්ඩ පත්තු කරන්න එපා අත්වැල් බැඳගෙන එකට එකතු වෙලා මේ රට හොරා කාපු කණ්ඩායමට හිරබත් කන්න සලස්සමු කූඩු කරමු ඔය උණ්ඩය ඔබේ කඳුළු ගෑස් හරවන්න එපා මේ රටේ තරුණ තරුණියන්ගේ පැත්තට ඒ වගේමයි මේ රටේ තරුණ තරුණියන්ට අප නැවත ආදරයෙන් මතක් කරනවා වැඩිහිටියන්ට මතක් කරනවා ගිනි තියන්න එපා ගින්දර අතට ගත්තාම අපේ අතුත් පිච්චෙනවා එනිසා ගින්දර යාලගේ අතේ තියාගන්න ඉඩ දීලා අපි වතුර බවුසර් අරගෙන ඒ ගින්න නිවලා මේ රට ආපහු හරිපාරට ගමු ඉතිහාසයේ මේ රටේ අමරණීයම සටන්කරුවන් ඔබයි ඒ අමරණීය සටන්කරුවන්ගේ නම් රන් අකුරෙන් ලියන්න ඉඩ තියමු කළු පාට අකුරෙන් අපි මේ ජඩ මජර දේශපාලනඥින්ගේ නම් ටික කළු පාට අඟුරු කෑල්ලකින් ලියලා තියමු අවසානයේදී ඔය කොයි කාටත් එකක් කියන්න අවශ්‍යයි කවුරු හරි හිතනවා නම් උණ්ඩෙන් ජය ගන්න පුළුවන් තුවක්කුවෙන් ජය ගන්න පුළුවන් කියලා වැරදි උණ්ඩේ සහ තුවක්කුවට රටක ජනතාව හැමදාම යට කරන්න හෝ ڇප්ප කරන්න හෝ බැරි බව මතක තියාගන්න හොඳට මතක තියාගන්න පාලකින් පැනලා යනවා අන්තිමට ඉතුරු වෙනවා ඔබ ඒ නිසා කරුණා කරලා නැවත වතාවක් මතක තියාගන්න 2 කෝටි 20 ලක්ෂයක් වෙච්ච අපේ රටේ ජනගහණයෙන් කෝටියක් නැකිට්ටොත් උණ්ඩ මදි කඳුළු ගෑස් මදි අද අවදි වෙලා තියෙන්නේ ඒ ජනතාවගේ අයිතියයි ඒ ජනතාවගේ හඬයි ඒ නිසා කරුණා කරලා සියලු දෙනාම තුවක්කු හකුල ගන්න මේ ප්‍රශ්නය ගැටලුව සාමකාමීව විසඳ ගන්න අප දැන් ඉන්නහාට ඔබට ගිය තැනකට යා යුතුව තිබෙනවා මතක තියාගන්න අර මැරියු අතට චණ්ඩි අතට පොළු දීපු උදවිය දැන් බොහෝ වෙලාවට රටෙන් පැනලා ගිහිල්ලා ඉවරයි විශේෂ ගුවන් යානාවලින් පැනලා ගිහිල්ලා ඉවරයි ඒ නිසා
හමුදාවේ උසස් නිලධාරීන්ටත් පොලිසිය උසස් නිලධාරීන්ටත් මතක් කරනවා දැන් ආයේ තුවක්කු හරවන්න හදන්න එපා තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ පැත්තට එහෙම වුණොත් මේ රට ලේවිලක් වේවි ඔය උසස් නිලධාරීන්ටත් උන් හිටි තැන් නැති වේවි ඒ නිසා අරගලිය සාමකාමීව විසඳ ගන්න අවශ්‍ය කරන පාර හදමු සංසුන් වෙමු අරගලිය ජයග්‍රහණයේ තෙක් අවසානයේ තෙක් අත්හරින්නේ නැතුව පවත්වගෙන යමු පර්සි මහේන්ද්‍රගේ මැරියෝ ටික ගිනි තිබ්බ ඒ අහිංසක ගෝටාගෝ ගම ආපහු හැදුනේ පොම පුංචි වෙලාවකින් මේ රටේ තරුණ අර්ගලය ආපහු ඔහොම ගිනිබත් කරලා නවත්තන්න බෑ කියන එක අද ඉන්න අයටත් හෙට එන්න ඉන්න අයටත් හරි අපූරු පාඩමක් ලෙස මතක තියාගන්න සමකාමීව අරගලයේ නිරත වූ තරුණ පිරිසට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුටත් ගැළවීමක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රචණ්ඩත්වයේ අතහැර සංසුන් වී කටයුතු කරන ලෙසයි විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රාජපක්ෂ ත්‍රස්තවාදය රාජපක්ෂ ම්ලේච්ඡත්වය තුලින් සමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරපු මේ රටේ තරුණ පරම්පරාවට මරුපහරක් එල්ලුවා. එම රාජපක්ෂ ම්ලේච්ඡත්වයට රාජපක්ෂ ත්‍රස්තවාදයට මුළු සිරුම දෙන නීතිය හමුවට ගෙනීම සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු කළා. අපේ රටේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වලදී ප්‍රචණ්ඩත්වය නිසා රට ආපස්සට ගිහිලා තිබෙන. රට විනාශමුඛය කරා ගිහිලා තිබෙන. අද දින අපේ වගකීම අපේ යුතුකම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ශිෂ්ට සම්පන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක සිරුම දෙනාගෙන ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ප්‍රචණ්ඩත්වයට යොමු වන්න එපා. ගිනිබත් කිරීම වලට වාහන පුළුස්සන්න, ව්‍යාපාරික ස්ථාන විනාශ කරන්නට, ජීවිත හානි කරන්නට ඒ ම්ලේච්ඡත්වයට කවුරුත් යොමු වෙන්න එපා. රාජපක්ෂ ත්‍රස්තවාදයම ක්‍රියාත්මක කරන්නට තමුන්නාසලා කටයුතු කරන්න එපා. මේ රට විනාශමුඛයෙන් ගලවා ප්‍රචණ්ඩත්වයට කිසිසේත් යොමු නොවන්න. හමුදා පාලනයකට මග පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වය නැතිවෙන තැනට වැඩ කරන්න එපා යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ගාලු මෝදර විරෝධතා භූමියට එල්ල කර ප්‍රහාරයත් සමගම රට තුළ නසංසුන්කාරී තත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යන ජනතාවගෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වයේ ඇතිවන තැනකට කටයුතු සිදු නොකරන ලෙසයි. ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙන් හිටපු ජනාධිපතිනි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අග්‍රාමාත්‍ය නිලනිවස ඉදිරිපිට සහ ගාලු මෝදුරදී නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාරයක් ඉල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ හෙළා දැක තිබෙනවා. මෙම ප්‍රහාරකයන් පොළු මුගුරු වලින් සන්නද්ධව සිටි අතර එයින් ඇඟෙන්නේ ප්‍රහාරය කලේ සැලසුම් කර ඇති එකක් බවයි. ප්‍රචණ්ඩත්වයේ දිගටම පැවතුනහොත් සහ රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කළහොත් සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි තත්වයක් ඇති කරමින් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය ඉහළ යා හැකියි. ඒ නිසාවෙන් ජනතාවගේ කැමැත්තට හිස නමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ රජයෙන් ඉල්ලා සිටිනවා. සමකාමී අර්ගලයට පහර දී විශාල විපතක් සිදු කිරීමට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ත්‍රස්තවාදී පිරිස බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේසා විශාල විපතක් ජාතික විනාශයක් සිදු වුණේ කුමක් හේඳ අර සමකාමී අර්ගලයට පහර දීමේ දුර්දාන්ත ක්‍රියාව නිසා එහෙමනම් මේකට වැරදිකරුවෝ කවුද ප්‍රධාන වශයෙන් අපි නම් කරනවා මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අර ත්‍රස්තවාදීන් සංවිධානය කළ පිරිස තමයි මේකට වැරදිකාරු. එපමණකුත් නෙවෙයි පොලිස් නීතිය සදාචාරයේ සම්පූර්ණයෙන් ඉවත දාලා විනය ගරුකත්වයේ ඉවත දාලා ඉතාමත් අසාධාරණ ලෙස පොලිසියට නියෝග දුන්නේ කවුද? ඒ පොලිසියට නියෝග දීපු ප්‍රධාන නිලධාරීන් පොලිසියේ වගකීම් නිලධාරීන් මේකට වැරදිකාරු. මහිතන්නේ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා කාල රාමුවක් ඉදිරිපත් කරලා විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම එහෙම නැත්නම් බල රහිත කිරීම ඒ වගේම කොමිෂන් සභාවලට බලතල පැවරීම ඇතුළු ඒ කටයුතු සිද්ධ කරලා Tamanගේ දුර කාලය සමාප්ත කරන කාල රාමුව ප්‍රකාශ කිරීම ජනතාවගේ
හඬට කන් නොදුන්නු මහා සංඝරත්නයේ හඬට කන් නොදුන්නු මහානා හිමිවරුන්ගේ හඬට කන් නොදුන්නු ඒ පාලකයන් අද මේ රට තවදුරටත් මහා ඛේදවාචකයක් බවට පත් කරලා තියෙනවා තැන් තැන්වල මේ භීෂණකාරී ක්‍රියාවන් වහාම නතර කරන්නට ඕනේ මොවුන් සතුව තියෙන මේ දේපල අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන ඔවුන් වැරදිකරුවන් බවට පත් කරන්න ඕනේ ඒ නිසා කිසියම් තැනකදී නීති හෙඩසක් තිබෙනවා නම් මේ මහමොදින් හරි පැනලා යන හෙඩසක් තිබෙනවා නම් මේ වෙලාවේදී කිසිසේත්ම ඔවුන්ට ඉඩකඩක් තියන්න අවශ්‍ය වන්නේ නැහැ ඒ නිසා අපි රටේ ජනතාව විදියට විශේෂයෙන් මේ ගැන ගොඩාක් සංවේදී වෙන්න අවශ්‍ය වෙනවා ආණ්ඩුවට බලයේ හිටපු අයට වැරදුනේ ඒ අය හිතුවා මේ අරගලය තියෙන්නේ අරලියගහ මැදුර තුලත් ගෝල්පේස් පිට්ටනිය තුල පමණයි කියන එක තමයි ආණ්ඩුව වරද්දගත්තේ ඒ වැරදීම තුල සමස්ත රටම කැළඹීමට පත් කළා අගමැතිවරයා පමණක් නෙවෙයි මේකට සම්බන්ධ වුණු සියලුම දේශපාලඥයන් පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වෙන්නට ඕනේ සමස්ත රටවැසියාගෙන් සමාව ගත යුතුයි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන समस्त ලංකාවේ ප්‍රාදේශ සභාවල්වල සභාපති වරුන් එවැගේම ප්‍රාදේශසභා මන්ත්‍රී වරුන් සියලු දෙනාම ඉල්ලා අසුවේ යුතුයි එසේත් නැතිනම් ජනාධිපතිවරයාට බලතල තියෙනවා අද මධ්‍යම රාත්‍රියේ 12 වෙනකොට මේ ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශ සභා විසිරුවා හැරිය යුතුයි මේ වෙලාවේ තියෙන මේ දිනාගත්තු අරගලය තුළ අපි බලාපොරොත්තු වෙන මේ සිස්ටම් චේන්ජ් එක ඇති කිරීමේ අවසාන අදියර. ඉතින් මේ අවසාන අදියරයට ආපු මොහොතේදී අපි දකිනවා මෙන්න අපි කිරි කලයක් දොවලා පුංචි ගොම බිඳක් ඒකට දැම්මහා සමානව. මේ ඊයේ අද දවසේ ඇතිවෙන්නා වූ මේ කලකෝලහල තමයි මේ ගොම බිඳුව. අපි මේ මොහොතේ කල යුත්තේ ගිනි නිවීම මිසක් ගිනි තැබීම නෙමෙයි. බුදුන් වහන්සේ අපිට කියනවා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔබගේ සතුරට ප්‍රේම කරන්නට කියලා. එහෙමනම් මේ මොහොත අපගේ ආගමික කතෘවරුන් අපට දුන් වේ පණිවිඩ ජීවත් කිරීමේ හොඳම යුගයයි හොඳම කාල සීමාවයි. වරලත් පිරිස්කල්මනාකරණ ආයතනය විසින් ඊයේ දවසේ තරුණ කොටස් විසින් සාමකාමීව ගෙන ගිය අරගලයට පහර දීම ඉතා දැඩි ලෙස පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිමු. ඒ වගේම එම ක්‍රියාව, ඒ පහත් ක්‍රියාවට සම්බන්ධ වූ ඇමතිවරුන් වේනම්, ඒ වගේම හිටපු අගමැතිවරයා වේනම්, ඒ සියලු දෙනා අධිකරණයට හමුවනට ගෙන යා යුතුයි. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.